වර්ජිනි හිත්වින් මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් මල උගොඩ ගැසී ඇති බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරන්නේ. 7000ක පමණ සේවකයන්ගයක් පවතින බවද ඔවුන් කියා සිටියා. ඊයේ මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ මේ වෘත්තීය ක්‍රියාමාර්ගයට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළු දිවයිනේ තැපැල් කාර්යාල 653ක, ඒ වගේම උප තැපැල් කාර්යාල 3410ක 19000කට අධික තැපැල් සේවකයන් සම්බන්ධ වෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සිට දිවයිනේ කිසිදු ප්‍රදේශයකට තැපැල් ප්‍රවාහන වුණේ නැහැ. ඒ වගේම පිටපළාත්වලින් ලැබුණු සියලු තැපැල් මධ්‍ය තැපැල් හුවමාරුවේ ගොඩ ගැසී තිබෙනවා. ඒවා බෙදීම සඳහා අවශ්‍ය කටයුතු සිද්ධ වුණේ නැහැ. ඒ අනුව අද දවස තුල අපි විශ්වාස කරනවා දිවයිනේ සියලු පළාත්වල තැපැල් බෙදීම් කටයුතු අඩපණ වේවි. 24 වෙනිදා වෙනකොට නිත්‍ය පිළිතුරක් ලබා නොදුන්නොත් එළඹෙන 24 වෙනිදා සිට අඛණ්ඩ ක්‍රියාමාර්ගවලට අපි යනවා. ඒ අඛණ්ඩ ක්‍රියාමාර්ගය වැඩ වර්ජනයක් වෙන්නට පුළුවන්. ඊට එහා ගියපු ක්‍රියාමාර්ගයක් වෙන්නට පුළුවන්. මෙම තැපැල් වර්ජිනේ ස්ථාන රැසකම ක්‍රියාත්මක වෙනවා. මේ හිත්වින් සේවාවන් ලබා ගැනීමට පැමිණි අය දැඩි දුෂ්කරතාවට ලක්ව සිටිනවා. කෙසේ වුවද ඇතැම් තැපල් කාර්යාලවල අඩු සේවක පිරිසකගේ සහභාගිත්වයෙන් දෛනික කටයුතු සිදුවන අතර ඇතැම් තැපල් කාර්යාල විවෘතව පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. මේ අතර තැපල් වෘත්තීය සමිති කීපයක් පමණක් ලෙඩ නිවාඩු වාර්තා කර ඇති බවත් ගැටලුව හඳුනාගෙන එය විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටියදී මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹී ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපල්පති රාජිත රණසිංහ මහතා පවසනවා. සියලුම වෘත්තීය සමිති මේ සඳහා සහභාගි වන්නේ නැහැ. මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම සම්බන්ධයෙන් ඒ අදාළ පෙරමුණ විසින් අපිව දැනුවත් කරවහම අපි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ඒ අදාළ සියලුම වෘත්තීය සමිති ගෙන්නලා සාකච්ඡා පවත්වා පසුගිය 10 වෙනිදා. ඒ සාකච්ඡාවේදී අපි ප්‍රකාශයට පත් කරා අපි විසින් මෙම කාරණා සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ නිලධාරී සේවක හිගයක් තියෙනවා. සේවක පක්ෂය ස්ථීර කිරීමේ ගැටලුවකුත් තියෙනවා. එවැනි ගැටලු සියල්ල තැපැල් දෙපාර්තමේන්තුව විසින් හඳුනා ඊට අවශ්‍ය කරන ප්‍රතිපාදන සලසා ගනිමින් ඒ කටයුතු කරමින් සිටිදී තමා මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරලා තියෙන්නේ. අයවැය දෙපාර්තමේන්තුවත් ඒ වගේම කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවත් ජනමාධ්‍ය අමාත්‍යාංශත් ඒකාබද්ධව සාකච්ඡාවක් ජූනි මාසේ 18 වෙනිදා පැවැත්වීමට නියමිතව තියෙනවා. ඒ සාකච්ඡාවේදී මෙම කාරණා සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙනවා සාධනීය විසඳුමකට එන්නට.